එතකොට ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන්. ඉතින් මට මේක කාලෝචිතයි කියලා හිතුණ ඉඳ තමයි මම මේක කරන්න යන්නේ. ඒක තමයි දැන් මේ ලෝකයේ සියලුම රටවල් මේ අවස්ථාවේදී COVID-19 වලින් විපතට පත් වෙලා තියෙන අවස්ථාවේදී Commonwealth of Learning මේක Canada organization එකක්. ඉතින් යාලා සපයලා තිනවා ලංකාවේ ශිෂ්‍යයොන්ට. ශිෂ්‍යයෝකම මේක යුනිවර්සිටි ශිෂ්‍යයන් වෙන්න පුළුවන් උපාධිධාරීන් වෙන්න පුළුවන් නැත්නම් ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ස්ලා වෙන්න පුළුවන් ඔයාලා ඕනම කෙනෙක්ට යූස් කරන්න පුළුවන් විදිහේ කෝසස් ගොඩක්. ඒ කියන්නේ දැන් මේ කෝසස් ගොඩක් වහ මේ වලින් ගොඩක්ම ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ෆ්‍රී යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේව ගැන දන්නේ නැහැ. ඉතින් COVID-19 ගාලෙත් ගෙවල් වලටම වෙලාම හිටිය යම්කිසි වෙන ඉගෙනීමේ කටයුතු වල නිරත වුණ පිරිස බොහොම ප්‍රමාණයක් අඩුයි. ඉතින් ඔයාලට මට මේක අද ගේන්නිකුණ මොකද මේකේ ෆ්‍රී කෝසස් තියෙනවා 3800ක් විතර. මේක මේ COVID-19 නිසා ඇත්තටම ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද ආධාරයක් හා සමානයි. නැත්තම් මේකේ දැන් කලින් ගත්තොත් ගොඩක් වෙලාවට මේක සල්ලි ගෙවලා තමයි ඉගෙන ගන්න තිබ්බේ. ඒ කියන්නේ ඔන්ලයින් එඩියුකේෂන් අපිට සල්ලි ගෙවලා තමයි ගන්න තිබ්බේ. නමුත් මේක දීලා තියෙනවා ෆ්‍රී ලංකාවට. ඉතින් මමත් මේකේ කෝසස් කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙන ක්වොලිටි එක හොඳ මට්ටමක තියෙන හින්දා මං හිතුවා ඔයාලට මේක අද කියන්න ඕනි කියලා, මේක ඔයාලා අතර බෙදා හරින්න ඕනි කියලා. මොකද මේක ගොඩාක් ඉම්පෝර්ටන්ට් දෙයක්. මේකේ විශේෂත්වය තමයි ඔයාලට ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට චයිනීස් ලැන්ග්වේජ් එක දැනගන්න ඕන, චයිනීස් ලැන්ග්වේජ් එකද, කෙමිස්ට්‍රිද, ෆිසික්ස්ද, මැත්ස්ද, සිංහලද, එතකොට ඔයාලට මැනේජ්මන්ට් පැත්තෙන් නම් ඔයාලට ෆයිනෑන්ස්ද, අකවුන්ටින්ද, HRMද, මාකටින්ද ඕන දෙයක් ඔයාලට කැමති විදිහ ඕනම දෙයක් ඉගෙන ගන්න මෙන්න මෙහි පාසුකම් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේකට අපි රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන මම දාලා තියෙනවා මේකේ වෙබ් ඇඩ්‍රස් එක. එන්න මෙන්න මේක මේ අපි නැෂනල් ලයිබ්‍රරි ඔෆ් ශ්‍රී ලංකා කියන කරා තමයි මේක ලංකාවේ කට්ටියට දෙන්නේ. නමුත් මේකේ මව් ආයතනය වෙන්නේ කැනඩාවේ ආයතනයක් Commonwealth of Learning කියන ආයතනය. ඉතින් ඔයාලට මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් එක ගහලා ඔයාලට යන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට. එතකොට මේක ජාතික පුස්තකාලයට අදාළ වෙන වෙබ්සයිට් එකක් තමයි ඉන්නේ ලංකාවේ, ශ්‍රී ලංකාවේ. එතකොට මේකේ මෙන්න මේ skills online ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් කියන එකට තමයි අන්න අපි යන්නේ. right? ඔය ඒකේ එතකොට මේකේ මේ අපිට ගොඩක් information දීලා තියෙනවා. එතකොට මේකේ දාලා තියෙනවා මේකේ මේක based වෙන්නේ Canada based. මේක කැනඩාවෙන් තමයි මේක බේස් කරන්නේ. ඉතින් එයාලා ආරාධනා කරලා තිනවා ලංකාවෙත් මේක ගොඩක් විපතරපත් වෙලා ඉන්න අයට, ඒ වගේම දක්ෂ ශිෂ්‍යයොන්ට. ඉතින් එයාලගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා තමයි මෙන්න මේ වගේ අවස්ථා මේ කැනඩාවෙන් අපිට ලබා දීලා තියෙන්නේ Commonwealth ප්‍රෝග්‍රෑම් එක කරා. Commonwealth කියන්නේ සාමාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපෘතියක් කරා තමයි මේක ලබලා දීලා තියෙන්නේ. එතකොට මේකේ දීලා තියෙනවා මෙයාලා ස්කෝලර්ෂිප්ස් ඔෆර් කරනවා කියලා. සාමාන්‍යයෙන් 5000කට වගේ ශ්‍රී ලංකන්ස්ලාට මෙන්න මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක හරහා. ඒ කියන්නේ මේක හැමෝටම ස්කෝලර්ෂිප් එක හම්බෙන්නේ නැහැ. නමුත් බොහොම ප්‍රමාණයක් ඉඩකට තියෙනවා ස්කෝලර්ෂිප් එකක් ලබා ගැනීමට. ඉතින් දැන් මම කරන කෝස් එක ගත්තාම ඒක ටෝටලි ෆ්‍රී. ඒක මට නොබිලේ තමයි සියලු දෙයක්ම සපයන්නේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ ක්වොලිෆිකේෂන් මත, සමහරකට ඔයාලගේ දක්ෂතාවය මත මෙයාලා නොමිලේ දේවල් ලබා දෙන්න ඉඩකට තියෙනවා. සමහරක් වෙලාවට හැමෝටම නොමිලේ කරන්න පුළුවන් කෝසසුත් මේකේ තියෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙක්ට මේකට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි යම් බලන්න කාටද මේකට ජොයින් වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ කට්ටියට තමයි ජොයින් වෙන්න පුළුවන්. ජොබ් මාකට් එකේ ඉන්නවා නම් අලුතෙන් හැකියාවන් වර්ධනය කිරීම, වර්ධනය කර ගැනීම අරමුණෙන් කට්ටිය ඉන්නවා නම් එයාලට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලට සර්ටිෆිකට් එකක් හම්බෙනවා මේකේ. ඩිප්ලෝමා සර්ටිෆිකට් එකකින් එයාලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ස්ටුඩන්ට්ස්ලා කරන්ට්ලි පර්සුයින් ද අන්ඩර් ග්‍රැජුවේට්, ඒ කියන්නේ දැනටමත් උපාධිය සහ ඩිප්ලෝමා හරි පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රියක් හරි බලාපොරොත්තු වෙලා ඉන්න අයට මේකේ දෙන්න පුළුවන්. මේකේදී උපාධි සහතිකයක් කියන එක ඉතාමත් හොඳයි. උපාධිය බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඉතාමත් හොඳයි. මොකද එයාලට ඉතාමත් ගොඩක් එයාලගේ විෂය හා සම්බන්ධව දේවල් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙක්ට ඔයාලට මේක දාලා තියෙනවා. ඉතින් මේ කවු හරි ඔයාලගේ මේ COVID-19 ද ඔයාලගේ ජොබ් එක නැති වෙලා තියෙනවා නම්
ඒවගේ ආදායම අවස්ථා නැති වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ කට්ටියට අලුතෙන් හැකියාවන් උද්දීපනය කර ගැනීම සඳහා මෙන්න මේ වෙබ්සයිට් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔයාලට මේක කරන්න තියෙන්නේ මේකට ඇප්ලිකේෂන් ෆෝම් එකක් සබ්මිට් කරන්න තියෙනවා පළවෙනියේ. ඒක ඩෙඩ්ලයින් එක දීලා තින්නේ 2020 ජූලි 30 කියලා. ඉතින් ඔයාලත් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට ඇප්ලිකේෂන් එකට මෙතනින් යන්න පුළුවන්. ඒ වගේම මෙතන මතක් කරන්න ඕනේ මේ කිසිදු මුදලක් ඔයා ගෙවන්න ඕනේ නැහැ මේක රෙජිස්ටර් වෙන්න. කිසිදු මුදලක් ගෙවන්න ඕනේ නැහැ මේක රෙජිස්ටර් වෙන්න. ඒතකොට මේකේ දාලා තියෙනවා මේක බෙනිෆිට්ස් තමා unlimited and free access to 3800 courses. ඒ කියන්නේ 3800 courses තියෙනවා free. මේ ඔක්කොම free. අනිත් ඒවා free වෙන්නේ ඔයාගේ දක්ෂතාවය සහ ඔයාගේ qualifications මත. Right? ඒ වගේම මේකේ අපිට දෙනවනේ courses මේ දෙන්නේ මේ courses දෙන්නේ කවුද කියලාත් අපි හොයාගන්න බෑනේ. ඉතින් දැන් මම කරන කෝස් එක University of London තමයි දෙන්නේ. කියන ලෝකෙ තියෙන හොඳම විශ්වවිද්‍යාල මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක වැඩ කරනවා. ඉතින් ලෝකෙ තියෙන හොඳම විශ්වවිද්‍යාලකි ඔන්ලයින් ක්‍රමයට තිය. ඔයාට ඩිප්ලෝමා එකක්, ඔයාට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක්, කෝස් සර්ටිෆිකට් එකක් වගේ දේවල් ලබා ගැනීම හැකියාව තියෙන. ඉතින් ගොඩක් වැදගත් එකක් ඒකින් තමයි මම අද මේක ඔයාලට බෙදන්න ආවේ. හරි. අපි යම් මේකේ බලන්න කොහොමද අපි ඇප්ලයි කරන්න කියලා මෙන්න මේ ඇප්ලිකේෂන් ෆෝම් කියන බටන් එක ඔයාලා ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මෙහෙම යනවා මේ වෙනම වින්ඩෝ එකකට. එතකොට ඒකේ මෙන්න මෙහෙම ඇප්ලිකේෂන් ෆෝ කෝස් ඇන් ස්කිල්ස් ඔන්ලයින් එම්ප්ලොයබිලිටි ප්‍රෝග්‍රෑම් කියලා තියෙනවා. ඉතින් මේක අපිට මෙන්න මෙතනදී ඔයාලා ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. එතකොට මෙතන මගේ ඊමේල් ඇඩ්‍රස් එක තමයි වැටෙන්නේ. ඔය ඊට අමතරව ඒ අවශ්‍ය ඩීටේල්ස් ටික දීලා ගියාම ඔයාලට පර්සනල් ඩේටා ෆුල් නේම් එක, ෆෝන් නම්බර් එක, ඔයාගේ උපන් දිනය, ඔයාගේ ජෙන්ඩර් එක, ඒ වගේම ඔයාලගේ ඇඩ්‍රස් එක, ඩිස්ට්‍රික් එක, ප්‍රොවින්ස් එක දීලා නෙක්ස්ට් කරාම ඔයාලට මේකට ජොයින් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට සමහරක් වෙලාවට ඔයාලගේ ක්වොලිෆිකේෂන් මේකෙන් ඉල්ලයි, ඔයා දැනට මොන රැකියාවකද නිරතවන්නේ කියලා හයි අන්න ඒ වගේ ඉන්ෆෝමේෂන් මේකේ දෙයි. එතකොට ඒව ෆිල් අවුට් කරලා මේකේ ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඊමේල් එකක් එනවා ඔයාලගේ ඊමේල් එකට. රයිට්, ඔයාලා ඒ කියන්නේ මෙයාලා පළවෙනිම අපි මේ අපේ විස්තර ඇරියට පස්සේ මෙයාලා බලනවා මම මේ ප්‍රෝග්‍රෑම් එකට සුදුසු කෙනෙක්ද කියලා. ඉතින් ඒක බලලා ඉවර වෙලා එයාලා අපිට ඊමේල් එකක් එනවා, හරි ඔයාට මේකට ඇක්සස් තියෙනවා, ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට නොමිලේ කැනඩාවේ මේ කොමන්වෙල්ත් ලර්නින් කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් අදරරේ කොහොමද මේ කැනඩාවලින් අපිට ලබා දීලා තියෙන කොමන්වෙල්ත් ලර්නින් කියන ප්ලැට්ෆෝම් එක හරහා, ඒ ස්කෝලර්ෂිප් ටික හරහා, ස්කෝලර්ෂිප් පන්දා හරහා කොහොමද අපිත් ඒකේ නොමිලේ රෙජිස්ටර් වෙලා අපිත් කොහොමද යම් කිසි දෙයක් ඉගෙන ගන්න සර්ටිෆිකට් එකක් ලබා ගන්න කියන එක. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ කොහොමද අපිට ඒ ලින්ක් එක ලැබුණාට පස්සේ account එක හදලා අපි course එකක් තෝරගෙන අපි කොහොමද ඒකට enroll වෙන්නේ කියලා මුලින් ඉඳලා ඒ පියවරයන් ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරනවා. ඉතින් අද වීඩියෝ එක බලපු හැමෝටම, සහභාගී වුණ හැමෝටම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.